හමර් EV 2022 ගිනි තියලා විනාශ කරපු හමර් ගැන ඇයි ආයේ කතා කරන්න පටන් අරන් තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ AMG මෝටර්ස් සමාගම විසින් හඳුන්වා දුන් හමර් රථයේ 2010 වසරේ සිට නිෂ්පාදනය නවත්වා දැමීමට එම සමාගම තීරණය කළා ඉන් වසර 10කට පස්සේ නැවත හමර් නාමය ගැන ලොව කතා වෙන්න පටන් අරන් තියෙනවා AMG සමාගම විසින් අලුතෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට එකතු කරන්න යන හමර් EV 2022 රථය නිසා ඇත්තටම හමර් රථය ඇයි මෙච්චර ප්‍රසිද්ධ මොනවද මේ රථයේ තියෙන විශේෂ අංග අද වීඩියෝ එකෙන් ඒ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ ගැන හමර් රථයේ ඉතිහාසය ගැන කතා කළොත් එය ඇමරිකාව සහ වියට්නාමය අතර පැවති යුද්ධය සහ ලෝක යුද්ධය දක්වාම දිවෙනවා. ඇමරිකානු හමුදාව මෙම රථය භාවිතා කරේ ඔවුන්ගේ යුද්ධමය කටයුතු සඳහායි. එයට හේතුව නම් එම රථවල ඇති බලසම්පන්න බව, ප්‍රමාණයේ විශාල බව, ශක්තිමත් බව සහ වේගවත් බව යන කරුණු හේතු කොටගෙන AMG සමාගම විසින් හමර් රථය ඇමරිකානු යුද හමුදාව වෙනුවෙන් තම නිෂ්පාදන කාර්ය විශාල වශයෙන් ඉටු කළා. හමර් නාමයේ සාමාන්‍ය ජනතාව අතර ප්‍රසිද්ධ වීම ආරම්භ වන්නේ 1992 දී. ඒ ජෙනරල් මෝටර් සමාගම විසින් හමර් H යනුවෙන් නවතම මෝටර රථයක් හඳුන්වා දීම සමගයි. ඒ ඉතා ශීඝ්‍රයෙන් ජනතාව අතර ප්‍රචලිත වූ නිසාම ඉන්පසු වර්ෂවලදී පිරිවෙලින් H2 සහ H3 මාදලි දෙකකින් හමර් රථයේ වෙළඳපොළට හඳුන්වා දෙන්නේ ජෙනරල් මෝටර් සමාගම කටයුතු කළා. 2000 වර්ෂයේදී මෙම හමර් රථවලට නොසිතූ ලෙස විශාල ප්‍රසිද්ධියක් ලැබෙන්න පටන් ගත්තා. ඊට හේතු වුණේ මෙම රථයේ හොලිවුඩ් නළු නිළියන් අතර වඩා ජනප්‍රිය වීම සහ චිත්‍රපට රසකට මෙම රථය යොදා ගැනීමත් නිසාය. ඊට පස්සේ මේ හමර් රථවලට මොකද වුණේ? මෙතරම් ප්‍රසිද්ධියක් උසුලන හමර් රථයේ නිෂ්පාදනයට එකවරම අසුබ කාලයක් උදා වුණා. මෙම රථ ප්‍රමාණයෙන් විශාල වීම, එහි බලසම්පන්න එන්ජිමක් තිබීම නිසා එහි ඉන්ධන පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පැවතුණා. මේ හේතුව නිසා මෙම රථවලින් ඇති වුණු පාරිසරික දූෂණය සුළුපටු වුණේ නැහැ. පරිසර සංවිධානවල දැඩි විරෝධය හමුවේ මෙම රථය පරිසර දූෂිත රථයක් ලෙස පවා නම් කළාය. දැඩි විවේචන හා අප්‍රසාදයට ලක්වුණු හමර් රථ ගිනි තැබීමට පවා ජනතාව කටයුතු කළා. මෙවැනි තත්ත්ව යටතේ ලෝකය ආරම්භ වුණු ඉන්ධන මිල ඉහළ යාම, දරුණු ආර්ථික බිඳවැටීම් සමග හමර් රථයේ නිෂ්පාදනය අඩපණ වුණා. ඒ අනුව 2010 වසරේදී AMG සමාගම හමර් රථයේ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. එහෙනම් ඇයි මේ දැන් ආයෙමත් හමර් ගැන කතා වෙන්නේ? හමර් රථ ලෝලින්ට සුබ ආරංචිය අරගෙන වසර 10කට පසු AMG සමාගම නැවතත් හමර් නාමයට පණ දෙන්න කටයුතු කළා. ඒ 2020 නිෂ්පාදනය ආරම්භ කළ හමර් EV 2022 සමගයි. මෙම රථ 2020 එළිදැක්වත් එහි අලවිය සිදු වෙන්නේ 2022 දී. ඒත් මේ වන විටත් එහි නිෂ්පාදනය වන රථ සියල්ලම ඉල්ලුම් ලැබිලා අවසන්. ඇත්තටම ඇයි මෙම රථ මේ තරම් විශේෂ? අපි ඒ ගැන කතා කරමු. මේ අලුත්ම හමර් රථය සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්න විදුලිය. එය තමා මෙහි තිබෙන ප්‍රධානතම වැදගත්කම. මොකද මේ රථයේ පෙර හමර් රථයේ මෙන්ම තවදුරටත් පරිසර දූෂිත රථයක් නොවි පරිසර හිතකාමී රථයක් ලෙස කටයුතු කරනවා. මෙම රථයේ වරකට කිලෝමීටර් 500ක් යා හැකි අතර අශ්ව බල ප්‍රමාණය 1000ක් වෙනවා. මෙය විදුලි මෝටර 3කින් ක්‍රියාත්මක වන නිසා තප්පර 3කදී පැයට කිලෝමීටර් 100 වේගය ලබා ගැනීම හැකියාවකින් යුක්තයි. සාමාන්‍ය රථයක වෝල්ට් 12ක බැටරියක් භාවිතා වුවත් මෙහි භාවිතා වන්නේ වෝල්ට් 800ක විශාල බැටරියක්. එය මොඩියුල් 24කින් සමන්විතයි. මේ එක්වරක් ආරෝපණය කර කිලෝමීටර් 500ක දුරක් ගමන් කර හැකි අතර විනාඩි 10කදී ආරෝපණය කර කිලෝමීටර් 160ක දුරක් ගමන් කිරීමට පුළුවන්. මෙම ඉහළ තරණ හැකියාව නිසාම මෙය ලොව ඇති සුපිරි මෝටර රථවලට වඩාත් අභියෝගයක් වන මෝටර රථයක් වනු නොඅනුමානයි. මොඩියුල් 24කින් යුත් බැටරිය චැසියේ පහළින්ම පිහිටා තිබීම නිසා මෙම රථයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටා ඇත්තේ පහළින්. එම නිසා මෙම රථයේ පෙරලීමට ඇති සම්භාවිතාව ඉතාම අඩුයි. මෙහි ඇත්තේ විශාල ප්‍රමාණයේ අල්ටියම් බැටරි පැක් එකක්. එය ජෙනරල් මෝටර්ස්ලාගේ වාහනයකට සවි කරන ලද විශාලතම බැටරිය ලෙස හඳුන්වන්න පුළුවන්. බැටරිය ආරෝපණය වීම ඉන්ඩිකේට් කරන්න වාහනේ ඉදිරිපස තිබෙන හෙඩ්ලයිට් එක තුලමයි. ඒ ඉතා දැකුම්කලු LED බාර් වලින් සමන්විත වෙනවා. බැටරිය ආරෝපණය වන විට මෙම LED බාර් නිල් පාටින් දිස්වන නිසා
දුරතියාම බැටරිය ආරෝපණය වී ඇති ප්‍රමාණය දැනගැනීමේ හැකියාවද තිබෙනවා. කලින් පැවති හමර් රථය වගේම මෙම රථයත් ප්‍රමාණයෙන් ඉතා විශාලයි. එය පළලින් මීටර් 2.2ක්ද දිගින් 5.5ක්ද වේ. පළලින් ඉතා වැඩි නිසා ඉදිරිපස වීදුරු වයිපර් 3ක්ම සවිකර තිබෙනවා. එමෙන්ම මෙම රථයේ ස්ථාන කිහිපයකම එනම් හෙඩ්ලයිට්, ටේල් ලයිට්, සුක්කානම් වගේම පිටුපස මැද බ්‍රේක් ලයිට් එකෙන් ඔවුන්ගේ සැගවුම් හමර් සලකුණ නම් කර තිබෙනවා. ඒ කියන්නේ H අකුර. ඇතුළත බෙහෙවින් ඉඩකඩ සහිත මෙම රථයේ චතුරස්‍රාකාර හැඩතලවලින් නිර්මිතයි. ඇතුළත ඇති බටන් සහ ඩෝ හැන්ඩල් විශාල ප්‍රමාණවලින් නිර්මාණය කර තිබෙනවා. ප්‍රධාන ලෙසම කළු සහ සුදු වර්ණ සංකලනයන් යොදාගෙන ඇති අතර බඩු බාහිර රැඳවීමට හැකි කොටස් රාශියකින්ද ඇතුළත සමන්විතයි. හොදින් ඉඩකඩ ඇති නිසා පහසුවෙන් ගමන් කිරීමටද මෙම රථය තුළ හැකියාව තිබෙනවා. මීට අමතරව මෙම රථය තවත් විශේෂාංග රැසකින් සමන්විතයි. අඟල් 12.3ක තිරයක් සහිත මීටර් පැනල් එකක් ඇති අතර එය නවතම තාක්ෂණික සංඥා යොදාගෙන ඉතා උසස් තත්ත්වයේ නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. එමෙන්ම අඟල් 13.4ක තිරයකින් යුත් ඉන්ෆොටෙක් සිස්ටම් එක මගින් එක් එක් මෝටරෙන් ලැබෙන බලය සහ බැටරි මට්ටම, ටයර් පීඩනය, රෝද හැරවී ඇති ප්‍රමාණය මාලිමාව වැනි වඩාත් වැදගත් තොරතුරු රැසකින් නිරූපණය කරනවා. මීට අමතරව Apple CarPlay, Android Auto Play, Wi-Fi hotspot වැනි පහසුකම් රැසකින් මෙම රථය සමන්විත වෙනවා. කැමරා 18කින් සමන්විත නිසා ඇතුළත සිටම විශාල වපසරියක් දැర్చණය කර ගැනීමට ඍදුට හැකියාව ලැබෙනවා වගේම මෙම කැමරාවල ඇති දූවිලි ස්වයංක්‍රීයවම ඉවත් කර ගැනීමේ හැකියාවද තිබෙනවා. රථයේ වහලේ සම්පූර්ණයෙන්ම ගැලවීමේ හැකියාව ඇති අතර එය වීදුරු වලින් සාදා ඇත. වහලේ ගැලව වූ පසු එම කොටස තැන්පත් කිරීමට හැකිවන සේ වෙන් කරන ලද ඉඩකඩක්ද මෙම රථයේ අන්තර්ගත වේ. පිටුපස වීදුරුද සම්පූර්ණයෙන්ම විවෘත කිරීමේ හැකියාවද ඇත. ඉදිරිපස එන්ජිමක් නොමැති නිසා එම කොටසද බඩු බාහිර ගෙන යාමට යොදා ගැනීමේ හැකියාව ඇත. මෙහිදී බොනට් එක ස්වයංක්‍රීය විවෘත කිරීමේ හැකියාවද ඇත. අඩි 5කට වඩා දිගකින් යුත් පිටුපස ට්‍රංක් එක විදුලියෙන් ක්‍රියාත්මක වන ආවරණයකින් ස්වයංක්‍රීයවම වැසීමේ හැකියාවද ඇත. දුරස්ථ පාලකයකින් විවෘත කළ හැකි මල්ටිප්‍රෝ ටයි ගේට් එක සාමාන්‍ය දොරකට වඩා වෙනස් ආකාරය 6කට පාවිච්චි කිරීමේ හැකියාව පිකප් පිටුපස දොරකින් යුක්ත වේ. මෙම රථයේ ඕෆ් රෝඩ් යාමාතින් කිසිම පිකප් ට්‍රක් එකකට නොදෙවෙනි වන අතර අඟල් 18 රෝදය අඟල් 32 ටයරය මෙන්ම කිසිම වෙනසක් සිදු නොකොට අඟල් 37 දක්වා වෙනස් කිරීමේ හැකියාව ඇත. හමර් පිකප් එකේ ඇඩැප්ටිව් එයා සස්පෙන්ෂන් තිබීම අවස්ථා ගණනකදී ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමේ හැකියාවද ඇත. රථයේ මඩගොහුරක එරුණු විට එක්ස්ට්‍රැක් මොඩල් එක නම් බටන් එක ප්‍රෙස් කිරීම මගින් ඉතා පහසුවෙන් රථයේ අඟල් 6කින් එසවීම සිදුවන අතර වාහනය ස්වයංක්‍රීයව ඉවත්වීම සිදු කිරීමට හැකියාව ඇත. මෙම රථයේ ඇප්‍රෝච් ඇංගල් එක 41.5ක්ද ඩිප්‍රෝච් ඇංගල් එක 31.6ක්ද වේ. තවත් විශේෂත්වයක් නම් ක්‍රැබ් වෝක් තාක්ෂණයේ දැකිය හැකි අතර එමකින් රෝද 4ම එකවර හැරවීමේ හැකියාවද ඇත. මෙම නිසා පටු මාර්ගයකවද ඉතා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ලැබී ඇත. මෙහි ඇති එකම ප්‍රධාන අවාසිය නම් මෙය විදුලියෙන් ක්‍රියාත්මක වන නිසා ගැඹුරු ජලයේ ගමන් කළ නොහැකි වීමයි. උපරිම අඩි 2ක් පමණ උස ජලයේ ගමන් කිරීමේ හැකියාව ඇත. තව දෙයක් තියෙනවා කියන්න. මෙම රථයේ යටකොටස වානේ වලින්ම ආවරණය කර ඇත්තේ ජලයෙන් ආරක්ෂා කර ගැනීමට වේ. ස්වයංක්‍රීය ධාවනය කිරීමේ හැකියාවෙන්ද මෙම රථයේ සමන්විත වන අතර ඉදිරියෙන් ඇති බාධක හඳුනා ගැනීම, සිග්නල් ලයිට් හඳුනාගෙන ක්‍රියා කිරීම මෙන්ම තවත් ආරක්ෂිත විශේෂාංග රැසකින් සමන්විත වේ. තව දෙයක් තියෙනවා කියන්නේ ඒ තමා රියදුරුගේ ඉදිරියෙන් ඇති, ඒ කියන්නේ සුත්කානමට ඉහළින් ඇති කැමරාව. මේ කැමරාව මගින් රියදුරුගේ හැසිරීම සෑම විටම පරීක්ෂා කරනු ලබනවා. ඒ කියන්නේ ඔහු නිවැරදි ආකාරයෙන් ගමන් කරනවාද යයි කියා. එසේ නොමැති වූත් එමගින් ඇලර්ට් එකක් ලබා දෙනු ලැබේ. මිනිසාගේ සඳ මත පා තැබීම මානව සංහතියේ විශාල ජයග්‍රහණයක් ලෙස සලකනවා වගේම ජෙනරල් මෝටර් සමාගම විසින් නිෂ්පාදිත මෙම රථය පෘථිවියේ රළු බිම තරණය කිරීමට නිපද වූ නවතම ජයග්‍රාහී නිපැයුම ලෙස හඳුන්වා දිය හැකිය. අමර රථය තුළ මිනිසාගේ සද මත පා තැබීම සිහිගන්වන විශේෂාංග කිහිපයක් එක්කර තිබීම සමාගම විසින් නාසා ආයතනය හා එක්ව ඊට දැක්වූ අනුග්‍රහය සිහි කිරීම ලෙස හඳුන්වා දිය හැකිය. ඒ අනුව ස්පීකර් හා සෙන්ටර් කොන්ට්‍රෝල් එක යට කොටස සඳේ පෘෂ්ඨයට සමාන ලෙස නිර්මාණය කිරීම දැක ගැනීමට හැකියාව ඇත. වම් පාදයේ තබා ගන්නා කොටසේ නීල් ආම්ස්ට්‍රෝන්ගේ සපත්තු අඩියට සමාන ලෙස නිර්මාණය කිරීම මගින්
තම සමාගමේ අනන්‍යතාවයේ විදහා දක්වා ඇත. මෙහි මිල ගණන් ගැන කතා කරොත් ඇමරිකානු ඩොලර් ලක්ෂයකට තමා මෙහි මිල ගණන් සදහන් කරලා තිබෙන්නේ අද වන විට. AMG සමාගම විසින් ඉදිරියේදී තවත් මෙවැනි සුපිරි රථ හඳුන්වා දීමට උන් කටයුතු කරන බව සදහන් කර තිබෙනවා. එවැනි මෝටර රථයකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා බොහොම ස්තුතියි.